தேசபாலனே யதார்த்தே தவச. ஐவன் அது அப்படி சூதானம் தவச காலின் சங்காதி ஆரம்பம் கரான் மகே தர்மத்தை பற்றி இந்தவா பூஜ்ய சுமங்கல நாயக சுவாமி மகான்சே அவன் இந்தமாதிரி மகே தர்மத்தை பற்றி இன்னும் சித்தி மகாத்மியா அப்படி சூதானம் வேணும் அது தவசி தாமத்ம வேதகத் காரணம் கீழ்த்தியாக ஒரு வித்தகினார் தான் என்ன ஒபத்தக்க சாக்காச்சா கரான் விசேஷன்ம மங் கமதி அப்படி நாயக சுவாமி மகான்சே மே அப்பட கலமனாக்கரணை கிரீம் பிளிபந்த முகம கட்டு சாத தத்துவ பத்தலாத்தீங்க ஏ நிசாம மே ரஜியட்ட பயின படம் அரங்கன தீனோ அப்படி அனிச்சனட பயின படம் அரங்கன தீனோ அப்படி ஆயுதன பயின படம் அரங்கன தீனோ ரட யங் கிசி அகாதேகிட்ட பத்தலா தீனோ லட்டில தீனோ அப்படி தேசபாலனையட்ட ஹமதாம தோஸ் கீனோ தேசபாலத்ஞான் அப்படி ரட விநாச கல்ல தீனோ கீழ அப்படி ஜாதி விநாச கல்ல தீனோ கீழ அப்படி பேதமின் நதி கல்ல தீனோ கீழ ஓ ஏகட்டாவ ஏத்த ஹபை අපිට පුළුවන් ද අපි විසින් නැගිටීමක් කරන්න විශේෂයෙන්ම ආගම දහම අනුව නිබ්ලදෝ කතා බහලා කරන මම මුලපනේ සුමංගල නායක සම්මාසී සුදනම මෙය ආරම්භ කරන්න කොහොමද මේ මෙහෙම වෙන්නේ ඇයි කියලා ඔව් ඇත්තටම කලමනාකරණය කිරීම ජීවිතයේ හැම පැත්තකින්ම සිද්ධ වෙන්න ඕනේ අපි දේශපාලඥ හැටියට සඳහන් කරනකොට මුලින් සඳහන් කළා වගේ ඔවුන්ගේ රට පරිපාලනය කිරීමේදී කාල කලමනාකරණය ආදී ඒ පැත්තට යන්නට පුළුවන් අපි හැමදාම ඔවුන්ට චෝදනාත්මකව කතා කරනවා ඒක වැරදි නැහැ ඔවුන් මේකේ වැඩි වගකීමක් ගත යුතුයි නමුත් අපිට පුද්ගලය විදිහට අපේ ජීවිත අපි කොයිතරම් දුරට සංවර්ධනාත්මක පැත්තට කලමනාකරණය කරගෙන තියනවද කියන කාරණාව අපි අනෙක් දියුණු රටවල් හා සාපේක්ෂව සස්ත්‍රා බැලීමේදී තමයි අපිට අපි ඉන්නේ කොතනද කියන දේ පිළිබඳව හරි මිම්මක් ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. අද මම ඊට පෙරත් මේක කියලා තියෙනවා අපේ රටේ ශ්‍රමය ගත්තහම ලෝකයේ අනෙක් රටවල් හා සසඳනකොට වැඩිම ශ්‍රමයක් අපත යන රට හැටියට ගත්තොත් අපේ රට ඉදිරියෙන්ම ඉන්නවා. මොකද අපි කෘෂිකාර්මික කෘෂිකර්මාන්තය මූලික කරගත් රටක් හැටියට අපි අද එයින් බැහැර වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් රාජ්‍ය සේවයට මේ වගේ නිකරුණේ ඉඳලා වැටුප් ලබාගෙන තමන්ගේ ශ්‍රමය අපතයවලා ඒක රටට එයින් වැඩි යමක් ඵලයක් ලබා දෙන්නට උත්සුක වෙන්නේ නැහැ. මේ තත්ත්වය නිසා සමාජය තුළ පුද්ගලයා තුළ විශේෂයෙන්ම අසහනකාරී තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒකට හේතුව තමයි අපි අතෘප්තිකර ආසාවන් ගොන්නක් අපි තුළට අරගෙන ඒවාගේ අසීමාන්තික බවත් එක්ක අපිට ලැබෙන ආදායමත් එක්ක අපිට ඒවා කළමනාකරණය කරගන්න බැරි වෙලා තියෙනවා. අද රට ජාත්‍යන්තර වශයෙන් ගත්තාම අපි ඉපදිච්ච නැති කෙනත් නායකාරයෙක් බවට පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් පුද්ගලය හැටියට ගත්තාම අද ගමේ රටේ හැම තැනකම වැඩියෙන්ම තියෙන්නේ ණය දෙන වැඩපිළිවෙල සහ ණය දෙන සමිති. දැන් බුද්ධ ආගමේ මේක පෙන්වා දෙනවා සමජීවිකතාව කියලා. අපේ ජීවිතේ සකස් කරගන්නට ඕනේ ආදායමට සරිලන වියදමයි, වියදමට සරිලන ආදායමයි. මෙන්න මේක තමයි සමජීවිකතාව කියලා කියන්නේ. එතකොට අපි මේ ලෝක වශයෙන් ලබා ගත යුතු සැප හතර බුදුහාමුදුරු දේශනා කළ තියෙන හතරක්. අත්තිසුඛ, භෝගසුඛ, අනනසුඛ, අනවජ්ජසුඛ. අත්තිසුඛ කියලා කියන්නේ ධාර්මිකව යමක් ධනයක් උපයා ගත්තාම ඒ පිළිබඳව තමන්ට ඇතිවෙන සතුටක්. භෝග සුඛ කියලා කියන්නේ ඒක පරිභෝජනය කරන දත්වාත බුත්පාත් සමාජ කටයුතු සඳහා සමන්ගේ පරිභෝජනය සඳහාත් වැය කරගන්න. අනනසුඛය කියලා කියන්නේ අපි ණය නොවී සිටීමෙන් පස්සේ අපිට මානසිකව දැනෙන ලොකු සතුටක්, සුවය. අන්න ඒ සුවය. එතකොට දැන් අපිට නැත්තේ අනනසුඛය. රටක් හැටියටත් අපි ණය වෙලා ඉන්නේ ඉපදෙන්න ඉන්න කෙනා. ණය නැහැ කියලා සතුටක් නැහැ අපිට. නැහැ. උද්ගලව හැටියට ගත්තාම අද එක එක සමීති සමාගන් ඔය මේ මොනවාද එක එක ග්‍රාමීන් මොනවාද මොන බැංකු මේ ඔක්කොගෙම ණය වෙලා අද පත්තරයක් ගත්තොත් මේ ණය ගවා ගන්න ගොවියෝ ණය ගවා ගන්න බැරුව වහබීලා මැරෙනවා නොයෙක් ගැටලු ඇති වෙලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුව තමයි සකසුරුවමක් නැතිකම, කලමනාකරණයක් නොමැතුව අසීමාන්තික ආසාවන් ඔස්සේ අපේ ජීවිතය යොමු කරවලා ණය උගුලක රටක් හැටියටත් පෞද්ගලිකව අපි පැටලලා සිටිනවා. ඔව් අපේ නායක ස්වාමීන් වහන්සේ ඉතාමත්ම පැහැදිලිව තේරුම් කරලා දුන්නා අපි මොන විදිහටද සැකසී යුත්තේ. එහෙම නැත්නම් අපිට වෙලා තියෙන කතාව මොකක්ද කියන එක. හැම ගමකම පන්සලක් තියෙනවා. ඒ වගේම තමයි අනිත් දහම තුලින් කිතුණු දහම තුලින් ඒ වගේම ඉස්ලාම් දහම තුලින්
හැම වෙලාවකම කතා බහ කරනවා කොහොමද කලමනාකරණයක් කරගෙන ජීවත් වෙන්නේ කියලා. හැබැයි අපිට හැකියාව ලැබිලා තියෙනවද? ඔබ කල්පනා කරන ඔබ ගැන ඔබට හැකියාව ලැබිලා තියෙනවද මේ නිවසෙන් මේක ආරම්භ කරන්න? නැත්නම් ඔබ දිහා ඔබ කල්පනා කරලා බලන්න ඔබට මේක කරන්න පුළුවන්කම තිබුණාද? මම කැමතියි සිද්ධි මහත්මයාත් එක්ක කතා කරන්න. ඔබතුමා අපේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා. ප්‍රවෘත්ති නාලිකාවක් ආරම්භ කරනවා කිව්වහම නැත්නම් ප්‍රවෘත්ති වැඩ කටයුතු කරනවා කිව්වහම ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. එක පැත්තකින් අනිත් පැත්ත තමයි මුළු රටේම තියෙන දේවල් මුළු ලෝකෙම තියෙන දේවල් ඔබතුමාලා කලමනාකරණය කරනවා. කරලා තමයි ජනතාවට ලබා දෙන්නේ. මේ කොයිතරම් කලමනාකරණය කරත් වැඩිපුරම ජනතාවට අහන්න ලැබෙන්නේ දකින්න ලැබෙන්නේ වැරදි පැත්ත. වැරදි පැත්ත. ඒ කියන්නේ මේ ලෝකෙ දැන් වැරද්දට යනවා වැඩි වෙලා තියෙනවා. කලමනාකරණය කරගෙන පැත්ත ගත්තාම පස්සේ අපි ණය වෙලා තියෙනවා කියලා අපිට අහන්න ලැබෙනවා. ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ අපේ නායක සම්මහස කිව්වා වගේ මොකක්ද මේ අපේ රටට වෙලා තියෙන්නේ? අපේ ජනතාවට මොකක්ද වෙලා තියෙන්නේ? දැන් අපි නිතරම අපි හැමතිස්සෙම මාධ්‍යනුත් අනිත් කට්ටියත් කොයි විලෙත් දොස් කියන්නේ රජයට. රජයට අපි දොස් කියනවා. අපිට නෑ අපේ ජන ජීවිතය උසස් කරලා නෑ, රට ණය වෙලා තියෙනවා, මොකද්ද මේ රටට වෙන්නේ යන්නේ. නමුත් අපි අපේ පැත්තගෙන බලන්නේ අපි මොනතරම් දුරට රජයට සහයෝගය දෙනවද කියලා රට මේ ණයබරින් මුදව ගන්න. දැන් අපේ නායක හාමුදුරුවෝ කියන්නේ කිව්වා අනන සුඛය කියලා. එතකොට අපේ ජනතාව ඉස්සරලාම බලන්න ඕනේ තමන් පුළුවන් තරම් ණයබරින් නිදහස් වෙලා තමන්ට පුළුවන් ආකාරයේ තමන්ගේ කටයුතු පරිපාලනය කරොත්ින් ඒක රටටත් යහපතක් වෙනවා. ඉතින් මහත්මයා කියන්නේ තමන්ට ලැබෙන මුදල කොහොමද කල්පනාකරන්නේ කරන්නේ? කල්පනාකරන්නේ කරන්නේ. දැන් හුඟක් අපි පුරුදු වෙලා තියෙනවා අපිට ලැබෙන්නේ රුපියල් 100 නම් රුපියල් 500ක වැඩ කරන්න. ඒක තමයි මේ අලුත්ෙන් ඇවිල්ලා තියෙන ලෝකයක් එක්ක අලුත් මේ රැල්ලක් එක්ක සමාජයේ තියෙන නොයෙකුත් දේවල් එක්ක ජනතාව පුරුදු වෙලා තියෙන්නේ. එතනදි තමයි අපි නොදැනුවත්ම අපි ණය වෙන. දැන් විශාල ණය උගුලක් තියෙනවා මේ දැන් ඉන්න තරුණ කොටසුත් ඒකට අහු වෙනවා. මේ ක්‍රෙඩිට් කාඩ් කියන මේ දෙනෙක් මේ ණය බර තියෙනවා මේ ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධව තියෙනවා. ඇයි වෙන්නේ? පොළඹ වුණා. ණය වෙන්න පොළඹ වුණා. ඒ පෙළඹීම මතත් ඇත්තටම දැන් අපිට මේ අවශ්‍යතාවල් තියෙන ගන්නෙ කොහොමද? හරි මෙහෙම එකක් ගත්තොත් පුළුවන්. නමුත් අපිම දන්නේ නැහැ අපි ණය උගුලේ අහුවෙලා. මේ ණය උගුලේ ජනතාව ණය වෙන්න එක එක දේවල් එක්ක ඒක බලපාන රජයකට. රජයට බලපෑම් පස්සේ ඊට පස්සේ තමයි රජයට සිද්ධ වෙන්නේ යම් තීරණ ගන්න. මොකද ඒක අපිට නොදැනුවත්වම වෙන්නේ. ඒ සමගම තවත් දෙයක් වෙනවා. ජනතාව ඇත්තටම හිතන්නේ නැහැ අනාගතය ගැන. අපි ණය වුණොත් කොහොමද මේක ගෙවන්නේ? නමුත් දිගින් දිගට ණය වෙනවා. හුඟක්ම තියෙනවා අපි දැන් පුරුදු වෙලා තියෙනවා පොඩි පොඩි සෝබන වැඩවලට. ඉතින් අල්ලපු ගෙදරට එහෙම නැත්නම් ළඟ තියෙන ගෙදරකට අලුත් වාහනයක් ගත්තොත් අලුත් රූප වාහන යන්ත්‍රයක් ගත්තොත් අපිත් ගන්නවා. හැබැයි ඒ අයට සල්ලි තියෙනවා. අපිට සල්ලි නැහැ කියලා ලෝකෙ තේරුම් ගන්නේ නැහැ. මොකද ඒක කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ණය වෙනවා. ණය වුණාම ණය ගෙවා ගන්න බෑ. ඒක බලපාන රජයට. මෙන්න මෙතන තමයි දැන් ඊළඟට නිවැරදි කරන්න ඕනේ කලමනාකාරීත්වය. නමුත් මේ රජයේ විසින්වත් මේ ජනතාව කොහොමද කර්මනාකාරීත්වය විය යුත්තේ කියන එකත් තාම පෙන්වලා දෙන්නේ නැහැ. යම් යම් අවස්ථාවල යම් යම් දේවල් කිව්වට හරි විදිහට ජනතාවගේ මනසට යන විදිහට ක්‍රියා පිටවෙලා නැහැ. ජනතාවට ඒක පුරුදු කරෝතින් ජනතාවත් පුරුදු වෙයි. නමුත් එහෙම එකක් නැහැ. මොකද රජයට සිද්ධ වෙලා තියෙනවා හැමදේම එළියට දාන්න මේ හැමදේම කරන්න. ඊට පස්සේ දැන් බැංකුත් පුරුදු වෙලා තියෙනවා ණය දෙන්න, ජනය ගන්නවා. ඊට පස්සේ කොහොම හරි මිනිසුන් ණය කරවන්න ඕනේ. මොකද ඔවුන්ගේ ලාභය ලැබෙන්නේ ඒකත් එක්ක. අද දවසේදී අපි උලපනේ සුමංගල නායක සමින්වාසයත් එක්කත් සිද්ධි තන්සේකර මැතිතුමා එක්කත් කතා බහ කරන්නේ. ඔබගේ සකසුරම කොහොමද හදාගන්නේ? අපිට ලැබෙන මුදලින් අපි පරිභෝජනය කරන සූදානම් වෙලා තියෙනවද? ධාර්මික විදිහට එහෙම නැත්නම් දහමේ කියන විදිහට ඔබ ඒ පිළිබඳව සූදානම්ද? එහෙම නැත්නම් ප්‍රායෝගිකව මේ ලෝකයේත් එක ගත්තාම ඔබ ඒකට සූදානම්ද? අපි කියන්නේ නැහැ ණය කාඩ්පතක් පාවිච්චි කරන්න එපා කියලා. හැබැයි ඔබ දන්නවා ඔබට ලැබෙන මුදල කීයද? ඒ තමයි ඔබ වියදම් කළ යුත්තේ. එහෙම නැත්නම් වැඩි වශයෙන් වියදම් කරන්න ඕන නම් වැඩි වශයෙන් හම්බ කරන්න වෙනවා. පළමු විරාමයට යන සූදානම් විරාමෙන් අනතුරු වෙනවා තව සූදානම් වෙනවා. අද දවස සමගින් කතා බහ කරන්න මේ කාලීන දේශපාලන සංවාදයක් ඔබට වැදගත් වේවි. දේශපාලනයේ සමග අපි අපේ කලමනාකරණය කොහොමද කරන්න කියලා හිතමු. දවස අපි නැවතත් දවස කාලීන සංවාදයත් එක්ක එකතු වෙන්නේ. අපි කතා බහ කරමින් සිටියා සකසුරුවම කලමනාකරණය අපි අපේ නිවසෙන් පටන් ගන්නට ඕන. නිවසෙන් මේ කාරණාව සිදු කරනවද නැද්ද කියන එක පිළිබඳව පොඩ්ඩක් හිතන්න කියලා.
උළුපනේ සුමංගල නායක ස්වාමීන් වහන්සේත් එක්කයි කතා කරන්නට ඕන. ඔබවහන්සේ මුලින් අපිට පැහැදිලි කරලා දුන්නා මේ ආදායමට හරියන්න වියදම තියෙනවද නැද්ද, නැත්නම් වියදම වැඩි ආදායම අඩුයි මේ කාරණාව සමජීවී කතාව. ඒට එයා ඒ සමගම ඔබවහන්සේ කියනවා මේ ණය නොවි හිටියහම තියෙන සතුට සහ ණය වුණහම තියෙන දුක. දැන් කතාවට කියන්නේ අපි ණයත් නැහැ බයත් නැහැ. හැබැයි ණයයි නම් බය විය යුතුයි. මේකත් එක්ක ගෙදරින් හදාගන්න කොහොමද අපි හම්දුන්නේ කියන්නේ ඌ අපි දන්නවා. දැන් දේශපාලනේ හින්දා මේක අපි ණය වෙලා ඉවරයි. හැබැයි අපිට වර්තමානයේදී අපේ ගෙදරින් අපි මේ දැන් ජීවත් වෙන ජීවිතය කොහොමද අපි සකසගන්නේ? සිඟාලවාද සූත්‍රයේදී බුද්ධික බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා ගිහි විනය හැටියට දක්වන තැන කොහොමද අපි හරි හම්බ කරගත්ත දේ පරිභෝජනය කරන්නේ. ඒ කියන භෝගේ ගුඤ්ඤය ද්විකම්මම් ප්‍රයෝජේ සතුත්තං නිදාපේය ආපදාසු භවිස්සති. මම හිතන්නේ මේක තමයි හොඳම කළමනාකරණය. එහෙනම් අපි උපයා ගන්නා ධනය කොටස් හතරකට බෙදලා හතරෙන් එකක් ඒ කියන භෝගේ ගුඤ්ඤය අපේ පරිභෝජන අනුභෝජ අනුභවය නැත්නම් පරිහරණයට ද්විකම්මම් ප්‍රයෝජේ දෙකක් දානවා ආයෝජනයට. චතුත්තංච නිදාපේය හතරවෙනි කොටස තියෙනවා තැම්පත් කිරීම ආපදාසු භවිස්සති කරදරයකදී ආපදාවකදී මේ පරිහරණයට ප්‍රයෝජනයට ගැනීම සඳහා. මම කියන්නේ මෙන්න මේ සරල වූත් ඒ වගේම අනිත් පැති තා ගැඹුරුත් විග්‍රහයක් තමයි මේ ආර්ථිකය හසුරුවා ගන්න කළමනාකරණය කරන නිවසේ ආර්ථිකයට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා පෙන්වා දීලා තිබෙනවා. අපි හඳුන්නේ දැන් ඔතන මට පුංචි ගැටලුවක් වෙනවට සමා වෙන්න. දැන් මේකෙදි කතා කරන්නේ මේ ලැබෙන පඩිය හතරකට බෙදා ගන්නවා කියන එක නෙවෙයි. අපිට අවශ්‍ය වියදම අපි විදිරම සරලන විදියට ආදායමක් අපි ප්ලෑන් කරලා අත සැලසුම් කරලා උපයා ගත යුතු දේ. දැන් ආදායමට සරලන වියදමක් ඒක නම් සමජීවීතාව කියලා කියන්නේ. එතකොට අපි උපයා ගත දේ වියදම් කරන්නට ඕනේ මෙන්න මේ කියන ආකාරයට. පරිභෝජනයේ කොටසයි ආයෝජනයේ කොටසයි ආපදාවක තැන්පත් කරලා තියෙන ආපදාවක අදිසි අවස්ථාවකට ඒක කොටසක්. කවුරු හරි හිතනවා නම් Tamanට හම් වෙන පඩියෙන් තමයි මේ හතරට බෙදන්න ඕනේ කියලා ඒක වැරදි. මොකද සමහරකට පොඩි පඩියක් හම් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. නමුත් වැඩිය පොඩි වුණාට වෙන යම් ක්‍රමවලින් ආදායම් ඒක තමයි වෙන ක්‍රම ක්‍රම එකක් තමයි අපි අර මේ මුලින්ම කතා කරන්න ආවේ. ඔව්. දැන් අපේ අවශ්‍යතාවයන් අපි කොහොමද කළමනාකරණය කරගන්නේ? අඳුරාද මේ රට බිම ගත්තාම අපි හපලා විසි කරන රඹුටන් ඇටේ වතුර වියගේ තියෙන මේ මොනවාද කරවිල ඇටේ නැත්නම් මිරිස් ඇටේ බිමට වැටුනාම පැලවෙන රට. අපි සස්ටේනබල් ඩිවලොප්මන්ට් කියලා දැන් කතා කරන තිරසර සංවර්ධනයේ පිළිබඳ අපේ ඉස්සර අතීතයේ ගෙයක් ගත්තාම ගෙවත්තක් ගත්තාම මේ ගෙවත්තේ කොයිතරම් දේවල් තිබ්බද තමන්ගේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය කරන දේ. කරපිංච ගහ තිබ්බා, රම්පෙ ගහ තිබ්බා, සේර ගහ තිබ්බා, මිරිස් කල ගහ තිබ්බා, පොල් ගහ තිබ්බා, පොල් ගහේ ගෙඩියක් අද එදාට අවශ්‍යතාවයට කොස් ගහ තිබ්බා, මේ ආදී අනේක විධ ගණනාවක් තිබ්බා. අපිට මතක හැටියට අපේ ගම්වල ලුණු ටික වගේ දේවල් තමයි කඩෙන් ගත්තේ. අද මොනවද අපි ගෙවත්තෙන් සපයාගන්නේ? ගෙවත්තෙන් මොනවද සපයාගන්නේ? කඩෙන් නොගන්නේ මොනවද? කඩෙන් නොගන්නේ මොනවද? බත් ටිකක් හාල් හින්දා ගෙනල්ලා තම්මන ඕකත් හම්බලා තිබ්බොත් එම් පැකට් කරලා ගෙනල්ලා කන තත්ත්වයටම අපි જાතියක් විදියට උදාසීන වෙලා තිබෙනවා. මේක ඉතින් රටේ සංවර්ධනයේට පුද්ගල දායකත්වය, පුද්ගලයාගේ තියෙන සැකසුරුවම, නිවසේ තියෙන ඒ සැකසුරුවම ඍජු ලෙසම බලපානවා. රට රජයක් හැටියට රජය දැඩි ලෙස බදු ගහලා ඒ බදු වලින් පාලකයෝ නඩත් වෙනවා. ඒක වෙන පැත්තකින් ජනතාවට යම් බරක් ඇති වෙනවා. අපි ඒක නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් අපට රජයට රටට බරක් නොවි අපි වගේ රටකට අපි දැඩි උෂ්ණාධික රටක් පාත් නැත්නම් සීතලද ජපානයේ අවුරුද්දට මෙච්චර සංවර්ධන කියන අවුරුද්දට මාස 3-4ක් සම්පූර්ණ අයිස් වලින් වැහිලා මිනිස්සු ඔක්කොම ගෙවල් වලට වෙලා ඉන්නේ. නමුත් ඉතිරි කාලය තුල ඔවුන් කොච්චර සක්‍රීයව වැඩ කළා තමන්ගේ ශ්‍රමය රටේ සංවර්ධනයේ වෙනුවෙන් දායක කරගන්නවා. අන්න ඒ නිසා දැන් ඔවුන් දැන් අපේ කර්මාන්ත ශාලාවක් ගත්තාම කර්මාන්ත ශාලාවක වැඩ කරන්නේ ශ්‍රමය යොදවන්නේ 20ක් නම් 60ක් විතර ඉන්න ඔෆිස් වලට වෙලා ලියකිවිලි වැඩ කරනවා. දැන් පිටරටකට ගිහිල්ලා ගත්තාම ඔෆිස් එකක් කියලා දෙයක් නැහැ. එතන අයිතිකාරය හිමිකරුවත් ගිහිල්ලා එතන වැඩ කරනවා. මං කියන්නේ මේකෙන් අර උපයන දේ හරියමං විදියට කළමනාකරණය වෙලා යෙදෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට අපේ සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න බැරි. ඒ නිසා අපේ දායකත්වය මීට වඩා ලබා දෙනවා නම් අපි රජයට ඇඟිලි දික් කරනවට වඩා අපි ස්වයංම ස්වයංපෝෂිත වෙනවා නම් අපි අවශ්‍යතාවයන් ටික හැකි උපරිම ආකාරයෙන් සපයා ගන්නවට වෙනවනේ. ඔය ණය කියන දෙයින් මේ අපිට අත්මිදිලා
හොඳ අර අනන සුඛය අපේ ජීවිතේ ලබා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ණය නැත්තම් බය නැහැ කියන කතාවට කොහොමද තමන්ගේ පැත්තෙන් තමන් හදාගන්නේ? ආණ්ඩුව මොනවද කරන්න කියන එක ගැන හැමදාම අපි දොස් කියේ ඉන්නවා. සිල්මාත් ඔබතුමා වසර ගණනාවක් ඇමරිකාවේ ජීවත් වුණේ. ඒතකොට දැන් අපි ලෝකේ කතා කරන්නේ වැඩිපුරම දියුණු රටක් විදිහට ඇමරිකාව සලකනවා. එහි මිනිස්සු නිකන්ද ඉන්නේ? මේ මිනිස්සු නිකන් කම්මැලි ගමට ඉන්නවද මේ අපේ මිනිස්සු වගේ? නැත්නම් රජයේ රස්සාවල් බලාගෙන ඉන්නවද පොඩ්ඩක් දැනගන්න කැමති මොකද මේ හොඳ විශ්ලේෂකෙක් නිසා. නැහැ. මේ මිනිස්සු නිකන් හිටියොතින් කන්නේ නැහැ. මොකද වැඩ කරොත් පමණයි පඩි ගෙවන්නේ. දැන් මේ තියෙනවා ක්‍රමේ අපිට මාස් පඩියක් හම්බ වෙනවා. වැඩට ගියා නිවාඩු තියෙනවා අවුරුද්දකට මෙච්චර ප්‍රමාණයක්. කැෂුවල් කියනවා, ඇනුවල් කියනවා, ලෙඩ නිවාඩු කියනවා. සෙනසුරාදීර නිවාඩු දෙනවා, පසළොස්වකට නිවාඩු දෙනවා, මුස්ලිම් ආගම් දාන නිවාඩු දෙනවා, නිවාඩු වැඩි. දැන් ඇමරිකාව වගේ රටක තියෙන නිවාඩු බොහොම පොඩ්ඩයි. එතකොට ගෙවන්නේ වැඩ කරන පැය ගානට. එතකොට මම අද රස්සප් කරනවා පැය 8ක් වැඩ කරනවා. මම එකකින් වැඩ කරේ අද පැය 4 නම් මට පැය 8ට ගෙවන්නේ පැය 4ටයි ගෙවන්නේ. මාස්පඩි ගන්නවා යම් කිසි කොටසක් බොහොම සුළු පිරිසක් ඉහළම රස්තියවල් ඉන්න අනිත්‍ය ඔක්කොම පැයෙන් පඩි. එතකොට අනිවාර්යයෙන් වැඩ කරන්න ඕනේ තමන්ගේ මාසේ අන්තිමට වෙන අයවැය වාර්තාව සමබරිත කරන්න වැඩ කරන්න ඕනේ. ඒතර තව එකක් තියෙනවා. එහේ හුඟක්ම ඒ රට හොගේ දියුණු රටවල් දියුණුවලා තියෙන්නේ අද මිනිස්සු තමන්ගේ අවශ්‍යතා ඉස්සලා හඳුනා ගන්නවා. මට මේවයි අවශ්‍ය. මගේ වැටුපම එකයි මේකට මේ දේවල් හරි. ඊට වඩා මට දෙයක් කරන්න බෑ. එහෙමනම් මං තව උපයා ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ පිටර දිනුණු රටවල වල තියෙන්නේ තමන් කරන මූලික රැකියාවට අමතරව තව කරන්නේ part time එකක වචන වලින් යොදන්නේ ඒ වගේ රැකියාව කරලා අනිත් අවශ්‍යතා ආදායමක් ලබා ගන්න තමයි ඒක කරගන්නේ. එතකොට ඒ රටවල් වලදී මේ මිනිස්සු අවශ්‍යතා හඳුනන. අපේ රටේ ප්‍රධාන දේ තමන්ගේ අවශ්‍යතාවය හඳුනා ගන්න. තමන්ගේ අවශ්‍යතාවය හඳුනා ගන්නතරම හැම දෙයක්ම කරන්න විශාල ජනතාවක්. ඒක තමයි ණය වෙන්නේ. අවශ්‍යතාවය හඳුනා ගත්තා නම් අර බුද්ධ වචනේ වගේ තමන්ට මානසික සුවයෙන් ජීවත් වෙන්න පුළුවන්. අවශ්‍යතාවයට වැඩිය දේවල් කරන්න ගිහිල්ලා තමයි මේ ඔක්කොම හොඹ බිම නැන් ඉන්නේ අපේ ජනතාව. ඇතර ඒ වචනේ කියන්න ඕනේ. මොකද ඔය සමහර අපේම කට්ටිය ඔය ලස්සනට ඇඳලා පැඳලා හිටියට ලොකු කාර්වල ගියාට විශාල ණය බරවල ඉන්නේ. වාහනෙත් ණයයි. ගෙදර හදලා තින්නෙත් ණයයි. හැමදේම ණයයි. ඒක කොයි ගුණන්නද නැහැ. හැම නැත්තම් ෆිනෑන්සින් උසයි. උසගෙන. එතකොට ජීවත් වෙන්නේ රැට නිින්ද යන්නේ නැහැ. විශාල ප්‍රමාණයක් රැට නිින්ද යන්නේ නැහැ. මොකද හෙට මම මොකද කරන්නේ? බැංකුවෙන් කතා කරනවා. අරයා කතා කරනවා. පොලිකාරයා කතා කරනවා. කොහොමද ඊට පස්සේ ගෙදර අවශ්‍යතා, දරුවන්ගේ අවශ්‍යතා හරි විදිහට ඉෂ්ට කරන්න ක්‍රමයක් නැහැ. ඒතකොට දරුවන්ට බොරු කියන්න සිද්ධ වෙනවා. පුතා එහෙනම් අපි ඒක හෙට දාමු. නමුත් හරි විදිහට අවශ්‍යතා නම් දරුවන්ගේ කටයුතු වෙන හැම කටයුත්තක් වෙන හිත සැහැල්ලුයි. මේ හිත සැහැල්ලු කරගන්න ඇත්තටම ණයබරින් ඉදහස් වුණොතින් ගහ දුරට හිත සැහැල්ලු කර කන්න නැතත් ණයත් නැ බයත් නැති කතාවෙන් ඉන්න පුළුවන්. ඕක තමයි ඉස්සෙල්ලා හඳුරගන්න ඕන බුද්ධික තමන්ගේ අවශ්‍යතා. හොඳයි අපි අද දවසේදී වැඩසටහනේ අවසන් භාගයට යන්න හදන්නේ. මම කැමති ධර්මය සම්බන්ධයෙන් උත් ඒ වගේම තමයි පැහැදිලිව මේ සමාජය සම්බන්ධව කතා බහ කරනවා. අපේ නායක ස්වාමීන් වහන්සේ ධර්මයේ පැත්තෙන් මේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ විදිහට කතා කරනවා. ඒ වගේම දරුවන්ගේ නැනසපාදන විදුහල්පතිවරයෙක් විදිහට ඔබවහන්සේ දන්නවා දරුවන්ට මේක කොහොමද කියලා දෙන්නේ කියලා. මම කැමති මේ බලන් ඉන්න රාත්‍රියේ බලන් ඉන්න දැන් රාත්‍රී 10:30 තමයි දැන් වැඩසටහන විකාශය වෙන්නේ. අම්මලා තාත්තලට පුළුවන් දරුවන්ට යමක් උගන්වන්න මෙතනින් අන්න අද ඉඳලා සූදානම් වෙන්න මෙන්න මේ දේවල් වලට කියලා. මොනවද ඔබවහන්සේ දෙන විදිහට පණිවිඩය? එතම අධ්‍යාපනයෙන් තමයි රටක් වෙනස් කරන්න පුළුවන්නේ. නිසා මේක අධ්‍යාපනය තුළට ළමයින්ට මේ කළමනාකරණය කියන්නේ මොකක්ද, සැකසුරුවම කියන්නේ මොකක්ද කියන එක ප්‍රායෝගිකව පොතින් පතින් අපිට හැමදේම දැන් ධර්මය කටපාඩම් අය ඉන්නවා, මතකයේ තියෙන අය, මේ ඔක්කොම තියෙන ජීවිතයේ තියෙන අයනේ නැත්තේ අපිට සමාජයේ ඕන තරම් ධර්ම ගබඩා භාණ්ඩාගාර තියෙනවනේ මෙහි. හැබැයි ජීවිතයට එක සම්බන්ධ දෙයක් බස් එක නැග්ගොත් ගහ ගන්නවා, ඇගේ ගෑවුනොත්. මේ වගේ කළමනාකරණය පිළිබඳව ලෝකෙට දේශන තියෙන මිනිස්සු සකසිරුවම් පිළිබඳව මේවා ඔක්කොම ඉන්න අපේ ඉන්න ප්‍රවීණ ලෝකෙට උගන්න අය මේක පාරකට බැහැලා කාර්යාලයකට ගිහිල්ලා අපි ප්‍රායෝගික බැලුවා ප්‍රැක්ටිකල් අපේ බිඳුවයි. ඒ නිසා මං හිතනවා මේක අධ්‍යාපනය තුලින් තමයි මේවා අපිට උගන්වන්න තියෙන්නේ. ඉතින් ඒකට ජාතික ප්‍රතිපත්තියක් හැදෙන්නට ඕනේ අධ්‍යාපනයේට. මෙන්න මේ කියන කාරණාවල් නැත්තම් මේ දැනුමම පොතපතම දැන් එක වසරට ළමයා අතුල් කරනකොටම ශිෂ්‍යත්ව පන්තියටත් එක්කනේ අතුල් කරන්නේ. අන්න ඒ රටාවෙන් ඔබට ගිහිල්ලා ජීවත් වීමේ කලාව මොකක්ද කියන එක අධ්‍යාපනය තුළින් පුංචි කාලේ ඉඳන් දරුවන්ට දුන්නොත්
බුද්ධික මං හිතන්නේ මේක අමාරු කාර්යයක් නෙවෙයි. ඒක මේ රටේ ඉන්න පාලකයන්ගේත් වැඩිහිටියන්ගේත් ඔබෙත් මාධ්‍යෙත් වගකීම හැටියට අද දවසේ මම දකිනවා. අපි අවසන් කරන සූදානම් වැඩසටහන උන්වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්න විශේෂයෙන්ම විදුහල්පතිවරයෙක් විදිහට උන්වහන්සේගේ කාර්යභාරය උන්වහන්සේ කොහොමද කරන්නේ අද අපිත් කතා බහ කරනවා මමත් සිද්ධි මහත්මයාත් උන්වහන්සේත් කිව්වේ නේ අපි මෙන්න මෙහෙම දෙයක් මේ දරුවන්ට කියලා දෙමු අපි අම්මලා තාත්තලාට කියලා දෙමු සිද්ධි මහත්මයා ඔබතුමාට අන්තිම මිනිත්තු දෙන්න කැමතියි අපි නායක ස්වාමීන් වහන්සේ කිව්වා වගේම දරුවන්ට හිතන්න නම් අම්මලා තාත්තලාට හිතන්න නම් ඔබටත් අදහසක් ඇති කියන්නේ විශේෂයෙන්ම කියන්න ඕනේ අම්මලා තාත්තලාට අපි හැම දෙයක්ම ආණ්ඩුවෙන් කරනකම් බලාගෙන ඉඳපම ළමයි හදන් දෙන්නේ නැහැ ආණ්ඩුවේ. තමන්ගේ දරුවන්ට කුඩා කල සිටම සැකසුරම්කම කොහොමද යන්නේ සමාජයට මූණ දෙන්නේ කොහොමද කියන එක උගන්වන්න ඕනේ. දැන් ඔය සාමාන්‍ය ඒ කාලේ ඉඳන් කරා මේ පොඩි උදාහරණයක් ගත්තාම පොඩි කාලේ ඉඳන් අපිට පුරුදු කරා කැටයක් ගෙනල්ලා දීලා අපතරම් මුණ සතියේ සත දෙක සත පහ දාන්න. ඔය ඒ කාලේ අපේ දෙමව්පිය පුරුදු කරේ. ඒ වගේ හුඟා පුරුදු වෙලා තියෙනවා. අද ඇත්තට එහෙම තත්ත්වයක් පොඩි උදාහරණයක්. එහෙම තත්ත්වයක්වත් ගෙවල් වල තියෙනවද කියලා දන්නේ නැහැ. දැන් ළමයට තේරෙනකොට ළමයට අරන් දෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක්. ඒ කියන්නේ ණය ළමයා මුලින්ම පුරුදු කරන්නේ ණය වෙන්න. ණයකාරයෙක් කරනවා ළමයට තේරෙන වයසේදී අවුරුදු 16 පැන්නේ ගමන් ක්‍රෙඩිට් කාඩ් එකක් අතර දීලා. අපි ලෝකේ විවිධ ක්‍රමවේද අනුගමනය කරනවා. ණයපත් කියන එක නරකයි කියලා කියනව නෙවෙයි මේ. ක්‍රෙඩිට් කාඩ් එක කොහොමද බැලන්ස් කරන්නේ? එහෙම නැත්නම් ණයපත කොහොමද හරියට සමබර කරගන්නේ? මේ සියල්ල කලමනාකරණ ඉගෙන ගන්නේ නැතුව කරන්න යන එක. කොන දෙයක් කරන්න පුළුවන්. මේක ඉගෙන ගත්තොත් හරියට අපි account එහෙම නැත්නම් ගිණුම් කරන ඉගෙන ගන්නවා නම් කලමනාකරණ ඉගෙන ගන්නවා නම් මේ දේවල් කරාට කමක් නැහැ. මේ කිසිම දෙයක් දන්නේ නැතුව අපි නායක ස්වාමීන් කිව්වා වගේ වැඩිපුර පරිභෝජනය කරන්න ගියොත් අඩුවෙන් සල්ලි තියාගෙන මොකද්ද අපිට වෙන්නේ? මේ තමයි දුක. හොඳයි අපි අද දවසේදී ඔබෙන් සමුගන්නවා ලබන සතියේත් මේ වෙලාවටම හමු වෙමු බලාපොරොත්තු වෙමු. සුබ රාත්‍රියක්.